पोस्ट गहमी अतिशाल धन्य वीदी काले नास्ति करमी वगम नीति विरोधी सिधुकरण क्रियावक नेतु मे सदुन पेले तुम हिटवन सीता वेदगद्यू चंदे दिन पुलवा परदीन पुलवा वेदगत मा इतिहास टेकतुकरण मे चंदे करोण कहुमद लंका इतिहास ओहु तमंगी चंद देश पालने तुला අලුත් පිටුවක් පෙරලනවා පත්වන්නේ පරිසරය මේ නිසා පරිසර අධිකාරිය සභාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී එහෙට එරෙහිව කතා කළ පුද්ගලෙක් වශයෙන් මා විශ්වාස කළා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යථාකාරී තථාවාදී තථාකාරී යථාවාදී කියා යමෙක් කියන දේ කළ යුතුයි කරන දේ කිව යුතුයි ඒ අනුව මාගේ කුළුඳුල් මැටි වර්ණයේදීම මා විශ්වාස කරන දේ මා අගය කළ දේ මා प्रायोगिक भावित करोड़ तीरने कला ए अणु तमय अद मगे अंक दहनवे जनता वतट गिनेट पोलिथीन सा पोस्टर भाविता वेनुट सदूम पेल भावितावेन दहनवेणि दिन पय दहनवे दहनवेट सदूम पेल दहनवे सिटुआ एम अंके जनता वतट गिनेट मा तीरने कले अभी अभी दुद्रजानन वहां से देशना कलती है पेल रोपणे दिवारा दिवारे पिन लेबेन महा पिंकम के मैं विश्वास करना ये पिंकम पिंकम हट मेतिवेवी मगे मेतिवार ने जयग्रहणेट अभी दान मे मेतिवार ने मे विन विट माँ जयग्रहण कर अवसान माँ हेमकिया मेतिवार नेट मासे अक्ति पुरसारा दिडी मक्कीट ने वे मेतिवार नेट अपेक्षेपत्न बवट माँ प्रकाश कर दि माँ प्रकाश कले नव देशपालन संस्कृति कतिकिरी सदा माँ मेतिवार नेट पेमीन भवन ये अणु मम मध्यम परिसर अधिकारी सभापति दूरे धरमीन मेतिवार निद्रिपत्ती मेन अणिकुत अपेक्षा आवासी कल्पना कर माए तंतुर अत्यर्य इट पशु जीवमान बुद्रजानन वहां से बंधु दलदा समिति दशवेदार प्रतिज्ञा वक्ल बाधुन मे प्रतिज्ञा अदेवेन विट अणित अपेक्षक अनुगमने कन्न पटांगरंती अभी दो मेवीन विट संधाने संधाने प्रबल अपेक्षकूत एक्सा जाति पक्षे प्रबल अपेक्षकूत तमंद पोलिथीन सा पोस्टर वोलिन तोर मेतिवर व्यापार गिनेन बावट प्रसिद्ध प्रकाश करती बेनो एवगेम दसवदारूम प्रतिज्ञा तवत्कार तमय मगे वत्क प्रकाश पत्किरीम एवगेम एक्सा जाति पक्षे तवत् अपेक्षक अद एक अनुगमने कर्ला वत्क प्रकाश पत् पत्कार कटयुत कलती ए अणु अभी आर एनिसाइमा की अभी अद अलुदेशपालन संस्कृति कति कलती एनिसा
අප්‍රේල් 25 වෙනිදා මැතිවරණ ප්‍රතිඵල ලැබෙන්නට පෙර අපේ අරමුණ ජයග්‍රහණය කළා තියෙනවා. අපි මේ මැතිවරණය ජයග්‍රහණය කළා තියෙනවා. එතෙන්දී විශේෂ අපි සඳහන් කරන්න ඕනි අපි තව සඳහන් කරන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නේ නැහැ. මැතිවරණ නීති රීති සියල්ල ගරු කරනවා. මේවා නම් තාම අනිත් අපේක්ෂකයන් අපේ පිළට එකතු වෙලා කියලා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉදිරි තව මාසයකටත් වැඩි කාලයක් තියෙනවා මැතිවරණ අවසන් වෙන්න. එහිදී අනිකුත් අපේක්ෂකයන් එවිනි කාරණා සම්බන්ධයෙන්ද මාගේ දසවැදෑරුම් ප්‍රතිඥාවට අනුගත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපිට මේ ගමන එන්න පුළුවන් උනේ මේ රටේ ජනමාධ්‍ය අපිට දැක්ක දෙඩි සහයෝගය අපි ආරම්භ කර සදාචාරවත් දේශපාලනය ගැන දැඩි අවධානයක් යොමු කරමින් ඒ ගැන සමාජයේ කතිකාවත බිහිකිරීම නිසා මා විශ්වාස කරනවා අනිත් අපේක්ෂයන්ට සිද්ධ වුණා මේ ගමනට එකතු වෙන්න. අපි දන්නවා අද මේ සමාජයේ විශ්වාසයක් තියෙනවා කොහොම හරි මැතිවරණ දිනන්න ඕනේ. මැතිවරණ දිනද්දී ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම, හොර ඡන්ද දාන එක, ඒ වගේම පරිසරය විනාශ කරන එක, අනිත් අපේක්ෂයන් තලාපලා දාන එක, අනිත් අපේක්ෂයන් පරිභව කරන එක මැතිවරණේ කොටසක් විදිහට සැලකන්නේ. සමහරු මට හිනා වුණා. මේ කුළුඳුල් මැතිවරණෙදි මේ අනවශ්‍ය අවධානම ගන්න එපා. තමන්ව තමන්ම ඇඳගත්තු කොටුවකට සීමා කරන්න එපා. ඉස්සලා මැතිවරණ දිනලා පස්සේ සදාචාරය ගැන කතා කරන්න කියලා. නමුත් අද අපි දන්නවා අපිට අපි අද අපිව ආදර්ශයක් ගනිමින් අනිත් අපේක්ෂකයන් අපේ පසුපසින් පැමිණෙනවා. ඒ වගේම අපි දන්නවා මේ අපේක්ෂක මේ මැතිවරණවල මැතිවරණ වීදි රීති කඩ කරන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ, පෝස්ටර් වපුරන්නේ, කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වපුරන්නේ මැතිවරණ දිනන්න. අපි මෙවර අප්‍රේල් 25 වෙනිදාට අපි ඔප්පු කරලා පෙන්නුවොත් මේවා කිසිවක් නොකර මැතිවරණ දිනන්න පුළුවන් කියලා මා හිතනවා. අනාගතයේදී ඊටාම සාමකාමී සදාචාරවත් පරිසරහිතකාමී මැතිවරණ රට පුරාම දකින්න ලැබෙයි. ඇත්තෙන්ම අපි දන්නවා සඳුන් පැලය එදිනෙදා කතාබහේදී නියෝජනය කරන්නේ හොඳ පැත්ත, සුභවාදී දේ. සාමාන්‍යයෙන් කතාබහේ විවාහයේදී නරක අසුභ දේ නියෝජනය කරන්නේ ගංජා පැලේ. තර මැතිවරණ සමයේදී මැතිවරණ අපේක්ෂකයන් කරන කියන දෑවලින් ඇත්තෙන්ම මැතිවරණ සමය අපි කරලා තියෙන්නේ ගඳ ගස්සන ගංජා පැල වගාවක්. නමුත් ඒට විකල්පයක් ලෙස අපි අද මේ සඳුන් පැල වැවීම සංකේතවත් කරන්නේ සාමකාමී සදාචාරවත් සහ පරිසරහිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් රටට ගේනවායි කියන එක. ඒ නිසා අනාගතයේ අපිට දකින්න ලැබෙන සෑම මැතිවරණයක්ම සඳුන් සුවඳ දසතහමන මැතිවරණ වෙනවා දකින්නට තරම් අපි වාසනාවන්තයින් වේවායි ප්‍රාර්ථනා කොල්ල වවන්න පින් සිදු වෙනවා. ඒ කියපු බුද්ධ පණිවිඩය ගම්මන් පිළ මැතිඳුන් යථාර්ථයක් බවට පත් කරන්නට සතර දිගින් වැඩි මහා සංඝරත්නයේ ආශිර්වාදෙන සිද්ධ වෙන්නේ. ඒ නිසාවෙන් අපි බලාපොරොත්තු වෙනවා මහා සංඝරත්නයටත් අපි හැමෝම එකතු වෙලා මේ පිරිත් දේශනාව සිද්ධ කරනවා. හරියටම 19:19 එමනම් 7:19 මහා සංඝරත්නය ප්‍රමුඛව අපේ ගම්මන්පිල මහත්මාණන් සඳුන්පල රෝපණය කරනු ඇති. මේ ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතු කාරකාප පංච උදපානං ච යේ දදන්ති පස්සයන් තේසංච දිවාච රන්තෝච සදා පුඤ්ඤං පවද්දති ධම්මට්ඨා සීල සම්පන්නාතේ පග්ග ගාමිනෝ තේ ආරාම රූපා වන රූපා යේ ජනාතේ තුකාරකා පපංච උදපානං ච යේ දදන්ති පන්තයන් තේසංච දිවාච රන්තෝච සදා පුඤ්ඤං පවද්දති ධම්මට්ඨා සීල සම්පන්නා තේජනා සග්ග ගාමිනෝති. හැම දෙනාම හඬ නගලා සාදුකාර පවත්වනවා. දැහැමි රටක් ගොඩ නගන අපේ පරමාර්ථය සිදු කරන්නට ගම්මන්පිල මැතිතුමන් විශ්වාස කරන්නේ මහා සංඝරත්න ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන්න කියලා. ඒ නිසා